ඒයගම ්‍රී ලංකා ජනතතා ජංගම සේවය මෙවර මාතලයට ලෙස්විදෙස් රැකයා අවස්ථා ෘතිය ගරුත්වේසුරකිනකරුසරු තාහරුන්න්නේ බලාපරොත් සිටු කරන ස්මාටයුත් ඇතුු තවත්සේවා රැසක් සමගින් මාර්තලයට ස්මාර්ට් හටක් මාර්ත විසි දෙක සහවිසිත වන මාතලයේ එඩවෙඩ් ක්‍රීඩාංගනේදී විසි දෙවැනිදා ජනප්‍රශිල්පින් රැක් සහභාගි වන සංගීත සැදෑව ම්කරුහා විදශරකයා අමාත්‍යකරු මනුෂනාණය කකාරමතතුමාගේ මඟ පෙන්වීම ඇයටතේ රජිහා පෞද්ගිකා තන රැක සහාගිත්වෙන් ඇතුල් වීම නොමලේ. බැසිල්ගේ ඔපේනියෙන් එක සහ රනිල්ගේ තිීරණය. බැසිල් ලංකාවට ආපුදා ඉඳ ළමකිව්වේ ජනාතිපතිවරණයට කලින් මහමැතිවරණයක් පැවැත්වීම තුළින් බලය නියම විදිහට පිල්ලි බිම්මු වෙනවා කියලයි. ඒකවෙන්නේ මෙහෙමයි. පාලමේන්තු චන්ද පවත්වන වෙලාව වෙනකොට ජනාතිපති වෙන්නේ කෞද කියන එක ගැන කාටවත් අදහසක් නැෑැ. ඒ නිසා ජනාධිපතිට සෙත්වෙන අරමුණ පසෙ කලා පාර්ලිමේන්තුවට යන වෝමනාව පමණක් පෙර දැරිව මැතිවරණයේ දී අපේක්ෂකයන් ක්‍රියාකරනවා. ජනාධිපදිවරණයක් වේලාසන ති්බොත්න් එක් කියන පුද් ගලයා දිනවා කියලා හිතමු. ඊට පස්සේ සිද්ධ වෙන්නේ මහමැතිවරණේ දී එක්ස්ගේේ පක්ෂයට විශාල පාර්ලිමේන්තු බලයකුත් ලැබෙන එකයි ඒක හොඳ තත්වයක් කියලයි ැසිල් කියන්නේ. ගෝටාබේ රජපක්ෂ ජනාතිපතිදූරයට පත්වුණාට පස්සේ මහමැතිවරණය ඔහු විශිෂ්ඨ ජයකං ලැබුවා. අනෙක් අයට කිිට්ටුුවෙන්න්නත් බැරිවුණා! මේ වෙලාවෙේ රාජපක්ෂලාට ඒ විදිහේ වාසයක් නැතිනිසා සම බරපාර්ිමේතු නියෝජනයක් ගැන කතාකරනවාවෙෙන්න්නත් පුළුවන්. ඔවුන්ට ගින්දර වගේ ජනාතිපති අපේක්ෂකේ හිටිිය අනන්නම් බැසිල් ඔයකතාව කියන්නේ නැති බව පැහැදිලි. එහමනම් කියයි ජනනාතිපතිවරණය මුලින්මති කියලා ඉඳමු කියලා. මේ වෙලා වෙනකොට රාජපක්ෂලාට ජනාතිපති අපේක්ෂකෙක් නෑැ රජපක්ෂ පවුලේ නොවන අපේක්ෂකයෙක් චන්දයට ඉදිරිපත් වෙලා පරාජය වුණොත් බැසිල් කියන සමබර පාර්ලිමේන්තු නියෝජනය තුළ, කිසිාම් පාර්ලිමේන්තු බලයක් ඒ වෙනකොට ඔවුන් සතුකරගෙන ඉවරයි. රනිල් පොහොට්ටුවේ අපේක්ෂයා විදිහට ඉදිරිපත් වෙන්නඒකතාවයක් දැන්ම හදාගන්නවා නම් මහමැතිවරණය වේලාසනැති බත් රනිල්ට ප්‍රශ්නයක් නැති වෙයි. බෙදීගිය පාර්ලමිේන්තු බලය මෙහිදී ප්‍රධන අපේක්ෂක්‍යන්තුන් දෙන්නට සාමා. ශක්තියක් බවට පත්වේවී. පාර්ලමේන්තු බලය සමබරව බෙදියයාම තුළ ඊට අනුබද්ධ නොවන ස්වාධීන තීරණයක් ගන්නත් මේ හරහා ජනතාවට ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. රනිල් මෙ වැනි වැඩ සටහනකට එකඟවන්නේ ඔහුට පොදු අපේක්ෂකයෙක් විදිහට මතු වෙන්න පුළුවන් න්නම් විතරයි. ඒත්න් ප්‍රධාන වශයෙන් පොහොට්ටුව උදව කරන අපේක්ෂකයක් පොදු අපපේක්ෂකෙක් වෙන්නේ කොහොමද කියන ප්‍ර්නය මතු වෙනවා. තව පුංචිපුංචි පක්ෂ ඔහු වට එකතු වෙන්න පුළුවන්. ඒත් ඒකින් පොදු බවට ආවශ්‍යයෙන් කොන්දේසි සැපරෙන්නේ නැහැ. යම් හයකින් රනිල්ට පුළුවන්න්නම් සමගි ජනබලවේගේ සමඟ සහයෝගිතා වැඩසටහන්නක් කදාගන්න ඒකින් ඕට සැලක යුතු පොදු බවක්න් ආරෝපනය වෙනවා. ඒවිතරක් නෙවෙයි සමග ජනබලවේග්‍ය තුළ ගුණුවතිබෙන අතිවිශාල චන්ද සංඛ්‍යාවත් රනිල්ට හිමි වෙනවා. පහොට්ටුවත් සමඟ තියෙන බරපතල දීගිය නිසා සමගි ජනබලවේග මේ වැඩේට සම්බන්ධ වෙන්නේ හැ. ධිත් ප්‍රේමදාස මහතා මේ වතාවේ හිතන විදිහ තමයි ජනාධිපතිවරණේදී තමන්ට අනිවාරය ජයග්‍රහණයක් ලැබෙනවයි කියන එක. ජාතික ජනබලවේ ගේටත් විශ්වාසේම තියෙනවා. බන්නකොට රනිල් තමයි අභියෝග ගණනාවකට මොනදී සිටින පුද්ගලයා. සටහන විමලනාත්විරරත්න.